උතුම් වූ ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදුකිරීම සඳහා සුමුදු ඉහල නාරගල ගෝවින්න ලිපිනී පදිංචි විශ්්‍රාමික විදුහල්පති ඩ වීරසේන පියාණන් විශ්‍රාි ගුරු DP වෙත්තසිංහ මෑැණියන් අනුරාධ පුතනුවන් අමාලි දියනිය ශාලික බෑනනුවන් විශ්මිකා ලේලිය සහ ඥාති දියණිය පුෂ්පා පාලිත පුතනුවන් චාන්දනී දියනිය තිලක් පුතනුවන් විසින් මෙම ධර්මදානය සඳහා බැතිබර දායකත්වය දරාතිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගේෙන් ජනිත වන්නා වූ මහාපුන්න ශක්තියෙන් පවුලේසිියලුම දෙනාටත් මනුත් විහස් සිතෙව් සනුලි පුංචි දූපුතුන්ටත් සාි බණ්ඩාර පියානන්ට සහ මෑනියන්ටත්. නෙවිල් මානෙල් දෙමාපියන්ගේ ඥාති හිතවතුන් දදුදර්වන්සීලු දෙනාගේ පෙර අකුසල් ගෙවී, පෙර කුසල් මතුවී නිදුක් නීරෝගේ ජීවිත ගතකර උතුම් චතුරාර්ය සත්්‍ය අවබෝධවීම පිණිස්ස මෙම ධර්මදානමය කුසලය හේතුවා සනාවේවා. ලෝ වැසි සැමටද චතුාර්ය සත්‍යය අවබෝධ වේවා. අභහවක් ප්‍රාප්ත DE. වෙත්තසිංහ පියානන්ට ෑියන්ට සියදෝරිස් සිං්ෝපියයා නන්ට මෑනියන්ට ඇතුළු මියගිය සියලු ඥාතීන්ට නිර්වාණ සුවය ලැබේවා. ගෞරවනය දේශකාණන් වහන්සේට දු නීරෝගී සුව පත් භාවය ලබේවා. ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධි පිණිස හේතුවාසන වේවාකයා බලාපොරොත්තු වෙනවා එසේම වේවාකයා ආශිර්වාද කරනවා. නමෝතස් භගවත්තෝ වරහතෝ සම්මා සම්බද්හස්. නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස සුනාත ධාරීත චරාත ධම්මේතීති. දවසේ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ උත්තුම් දින ධර්ම දේශනාාවංශ වනයකිරීම සඳහා සැදී පැහැදිී සිටිින් නවුස් සදහැවර පින්නතුන්නේ. අප මේ සිටින්නේ ඉතා වැදගත් දින එක වෙනදානම් බොහෝස්ථාන ජනාකීරණය වන දිනයක. නත් අදාපට ඒ පලපුරුදු කලබලකාරී දසුන් පිටිපස්ස පන්නායන වයිසාක්්‍ය මංගල් එ වෙනුවට සංසුන් වයිසාක්‍ය නත්නම් වෙසක් මංගල්ල එකට බොහුණ දෙන්ට සිදුවී පවතිනෝ. සමහරිට කලබල කාරිත්වය ප්‍රේකරණයට මේක දුකක් ඇත්නම් කැමසිදේට නොවීමේ දුක තියන්න පුළවෙනි මට නම් කිසිම වෙන සත්නය මාදකින්නේ වඩාත් හොඳ ප්‍රතිපත්තිකාමී වයිසාක්්‍ය මංගල්ලයක් දෙනයක් සමරන්න පුළුවන් දෙනයක් විදිහිටයි. පෙන දට වඩා නිවෙසර රැඳීඉන්න තමන්ට තිබෙන මහස් මාධ්‍ය පහසුම් පාවිච්චි කරලා නරබන්න ධර්මදේශ නාශ වනය කරන්න ඕන තරන් අද පහසුකම්තියෙන. හෙදා වගේකට තර්ම ශාලාවට යන්න ඕනෙත් නෑ. ධර්ම දේශනම් මමහිතන්නේ මේ ගේ දෞවසක මාධ්‍යවලින් පණහක්වත් අහන් හම්බයි නොහැමෝට. මෙ තමතවන්ගේ බුද්ධිය මට්ටවට යමක් තෝරාගන ඉන්නවාට වඩා අධ්‍යාත්මයකෙන් ඉස්සරහට යන්න කොහොමද කියලා. තෝරාගන්න ඔබට කාලය කැප කරන්න පුළලුවනි නම් අවදහනය යොමු කරන්න පුළුවනි නම් මානං කල්පනා කරන්න එක තමයි වඩාත්ම උසස්ථම බුද්ධ පූජාව කියලා. මෙ වෙසක් සමය තුලාපී මින් පෙර ධර්ම දේශනාවක් කරමින් දෙනක් දෙකකට පෙර බුදුන් පිළිබඳ විස්තරයක් කළා ඒඔබ පොතේ දකින බුදුන් හෝ බෙදසින් දඇස්සෙන් දකින බුදුන්නව ්‍රිපිටගේ සඳහන් බුද්ධපද්පදය අර්ථය විග්‍රහ කරමින් තෙරුවන් පිළිබඳවම ධර්මදේශනා කීපයක් කරන අදහසේ සිටින බැවින් අදෙහි දෙවැන්න පවච්චි කරන්න කල්පනා කරන්නේයය ඔබ නැරවී නැත්තන්න ඇඔත නරමන්න නැරවානන් ඒකේ ප්‍රතිමාවේ බුදුන් සරිරයේ බුදුන්ගෙන්න්නේ එහා පැත්තට යමින් පංචස්කන්ද යනාත්මය දැකීම බුදු දකීම කියරන දක්වාමම ධර්මදේශනාව ගල පලතිබිනවා ඒක එතම ඇතිබෙන්නේ දෑසන තිබුණත් දැසන් හම නුවනත් යෝදම්මන් පස්සති සෝමං පස්සතිය කන පදයක් එම නැත්නම් යමෙ ධර්මය ද කියද බුදුන් දකි කියන එක එකට මේ ධර්මය කියයන්න මොක් ද කියනක පැදි කිරීම තම අදස්ස මගේ ලාපොත්තු වට පත්වෙන්නේ එකමම අ බුදුන් ප්‍රතිමාව පුද්ගලයාරහා පංචස්කන්දය අනාත්මය දක්වාගේ නිච්ච වගේ ධර්මය කියන එක අපි හොය අනේයන්න ඕන ට සඳහන් පරිදිහි අර්ථය කහා ගන්න හොයා ගන්න දෙැන ගන්නවන. මෙතනදී අපට තම තමන් ඉගෙනගත් පරි තමතවන්ට තේරෙන පරිදිකට අර්ථයක් දෙන්න පුළුවන්. නරකදේ ආධර්මය වසයනුත් හොඳද ධර්මය වසේනුත්. පාපේ අධර්මය වසයනුත් පින ධර්මය වසේනුත්. එම ගන්න පළුවනි. බැලූ බැල්මට එකේ බුදුන් වහන්සේ දෙවවමක් ඇවිින් කිව්හම ඔබලක් කියනද දෙවල්ුලත් අරුත්වසෙන් නිරධදි භවක්තියනවා නමුත් ම කියන දත් අහලවලන්න කියල ගැරු මාර්තය වන් වහන්සේ අරවා වැරදිී කිය න්නත්න නමුත් ඒවැයක් කිසියා මූුණ බවක් පවති නවුන් තෙන ටවකි ඔවුන් කියනවා ්ඥාණ කයිරාථ සුක අවහානී කියලා සැපගෙන අත් දෙන මෙකොද මරණය ආගයම ඉන්න සැපගෙන දිපින් කරන්න කිය ඔවුන් කින මටන බුදුන් වහන්සේ වතරවා සතන් හවදුරු කරන්නේය කියලා ඉට වඩා ගැමරුත්තරයක් කර අන්න වගේ මේ ධර්මය කියයන පදේ මම හොයාන ගින්තියෙනවා කලක් තිස්සේ ඒ හොයාන යාමු තුළ ත්‍රපිටක ආශරයෙන් ලැබුණ දේවල් දැනගත්ත දෙවල් මතක් වුණ දේවල් කටපාඩන් කරගත්ත ේවල් ආස්රෙන් අපි මේක ගැමරු හො යන්න වෙනවා මම ගත්ත පද තව මුලතියනව තව පද කීපයක්ඒමමට පෙරෝබට කියලා ඇති ලෞකික ජීවිතේ ධර්මයකුගේ අභිුරදධය සඳහ අම්ම තාත්තෙක් ඉව නැත්ති නෑ නමුත් මේ පෙන්නන්නේ සසර්ගමනේ දුක්කෙන් නිදහස්ක්‍රීම හමුවේදී ඔබට ධර්මය හැර වෙන අම්ම තාත්යෙක් නෑ කියලා සසරගමනේ දුකින් නිදහස්කරීම සඳහා ධර්මය ර අම තාත්ෙක් නෑ දම්මන් වෙන අනත්ති ප්‍රසාාශමතා අ සසර ගමනේ දුක්නි දහස් කරන අම්ම තත්ත නැත්තන් ධර්මයකු මක්්‍රකිලාපි හොයන්න වෙනවා ඒ ධර්මයේ සරණ තමයිඔය දම්මන් සරණංගච්ඡාමි කියලා කියන්නේ. නමුත් අවංකව පිළිගන්න පාසලේදී දහම් පාසලිදී කොතයොම් හෝ තැනක පවතින සම්මත ව්‍යවාහාරයන්ටනුව පරපුරෙන් බෞද්ධක් වෙලා ඔබ දමන් සරනං ගච්චාම කීවතමයි. නමුත්ඒ තේරුම දැනගරනවේ කීවේ ඒ කිය වාචික සරණා ගමනයක් පමණයි. ප්‍රථජජන පුද්ෙලෙක් නම් ජීවිත අවසානය දක්වා මේක වාචික සරණා ගමන පමයි ධර්මය සරණ කරගැ නීමක් නෑ. නමුත් වර්තමාන සමාජය කල්පනා කරන කර්මය සරණ කරනීමත් ධර්මය සරණක් කියලා. අන එහෙමයි මම මේක විස්්ස කරනු ලබන්නේ. එතකොට සරණ කියන එක තේරම හොයාගන්න ඔබට නගරට අන්ට ඔන්නම් බයිසිකලේ නැත්තම් ඔේවාහනි සරණ වෙනවා ඔට ආහාරගන්න ඔන්නන් ඔබ මේසේ පිගාන ආහාරටික සරණ වෙනවා පිළිසරලංගන්නවායි කියෙනෙ කනේ ගවියකුට උදල් උදැල්ල සරණ වෙනක්කුමරගොටන්න අන්නේ වගේ ධර්මය සරණමකොටද එරුම් ගන්න වෙනවා මටනන්තේරෙන්නේ සබ් දුක්කා පමුච්චති සියල දුකින් මිදීම සඳහා තමයි ධර්මය සරණ. හොඳ තිියලු දුකින් මෙදන තැනකොත නොද සලදු සහිත තැනව නොවාද මේ සියලු දුක් කියන කාරණාවත් ඔබ දකින්න බාහිරලෝක පවදින සිකැක්ුමක් ආදී මේ කාරණයක් වසෙන් ගන්නත් එපා හිටොලක් ගැඹුරු කරුණ අපි කල්පනා කරන්නේ අපි ඉන්නවා අපාදිවිල්ලෝ කත්තිීයනවා බ්‍රහමලෝකත්තිීනව සේරම තියෙනවා අපිට ඒවටේ යන්ද වෙනවා කියලා. මම හෙම නෙමේ දකින්නේ. මම දකින්නේ මිනිසා කරන කර්මා අනුව මිනිසාට මෙව හැදෙනවා කියලා. මිනිසාගේ කර්මානු තම අපායි දිවිල්ලෝක බහමලෝක නිර්මාණය වෙන්නේ ට ඔුන් හදාගන යනවා. මොනවද හදාගන්න ජීවත් එන්න ගහි. අන්න ධර්මයට පෙර කර්මයට බුල් තැ හම්බුවනවා ඔයිනික්සින් කරන සියලුම කර්මවුල අඩංගු චේතනාවන් ආකාර තුනක් ඇටතේ බෙදෙනවා. අහිංසක අම්ම කෙනෙක් කර්මය කියන්නේ පවට වෙන්න පුළුවනි තටිකත් දන්න කෙනෙ පවපිින් දෙකට කර්මය වෙන්න පුළුවනි කියන වෙන්න පුළුවනි නවත් චේතනාව කර්මයකයනක වතන ගත් හම පාපචීතනාව ගුුණන්න චේතනාව ජානතේතනාව ලෝකොත්තර චේතනාව ඕන එකක් ඒ කර්මයන්ට හම්බ වෙන්නේ විපාක. කර්මය හේතුවයි විපාක පලයයි. එ කර්මය නෙම ති හේතුවයි විපාක තුංාකාරයකට පලවසය ක්‍රියාත්මක වෙනව සත්්‍යයකට අනනාගතය සඳහා එනිසා මම දක් ඉන්නන්නේ බුදුවරෙක් හම නොවෙන්න වූ මිනිසා නැත්තම් සත්වයා කර්මය වහලෙක් සහ කර්මය සරණකොට ගත්තක් එනම් එ කර්මයේ සරණින් මිදීම සඳ තමයි ධර්මය සරණ වන වෙන්නේර් තැනට ධර්මය සරණය දන්න වෙනවා. ඔබ බලන්න අද මේ සුන්දරවූ දවසේදගෙන ඔබ මොනකර්මේ ද සරණකරගන්නේ කියල. එක තිපිටක සූත්‍රරාස්ශරයෙන් පාලියෙන් කියනවනම් සියදහස් සතාවක් අපය ඔබට කියලා ඇති නමුත් අලුතය කහනොනන් තේරුම්ගන්න වෙනවා. ඒ විග්ගහය මගේ නොවෙයි තතාකත බුදු පියාණන් වහන්සේගේ. චත්තාරීමමාණිවික්කවේ කම්මානිිමආසයන් අවිඥාය සච්චිත්තාප පවේදිතානි. ගේ විිත්‍ර නය ප්‍ර්‍යක්ෂ කරනු ම කර්මජාති හතරක් දැකල තියනවා මෙ හතට නාම් හතරකුත්තේ ලතිනවා අපි වැඩ පාලි පාච්ච කරන්නතු සිහලට ගනිමු සිංහලෙන් කිය නවායි පාලික නර්තිය මහඩි කරමයක් තියෙනවා කර්මය අඳුරුවයි විපාකයේ දුක් සහිතයි පාපකර්ම සහ දුක් විපාක කර්මය යහප සූප සුවපත් විපාකය ලෞකික සැප සහිතයි සක්ක කර්ම සහසුක විපාක රුණ්‍ය කර්මහිවත් පහවලින් සැපවිපාක. තවතියනව පාප පුන්න කර්ම කලවමය කරන එක කන්න සුක්ක කියරනවතනින් එතකට කැසැපදුක් කලවන්ගේ පාක මෙන්න මේ කන්න කර්ම සුක්ක කර්ම කන්න සුක කර්ම කියන තුනේම තියෙන්නේ ධර්මය සරණ නෙමේ කර්මය සරණ එකයි මට කියන්න ඕොනකමති එතකොට කර්මය පවිම බීජයි පලය විපාකයයිය. අ මමගේ මිනිසා විසින් මෙම හදනවා කියලා අ ජීවත් එන්න ගි හු පාපකරමය සරණකරගත් ජීවත් එෙන්න්න දනවතක් වන්න ු කෝටිපතිෙක් වෙන්න ඔහු ඒ සරණෙන් ඔහුට විපාකය හිමේනෝ ඒ දිනිසා තමයි විපාකයේ පලේවසෙන් හුට දුගති ගාමිත්ති උත්පත්වය හම්බවෙන්නේ පවෙන් පරලෝයාම කර්මය සරණක එක පාර පිණෙන් පරලෝ යාම මිනිසුන් අතර දෙවියන් අතර ආකාරතුනකින් තියෙනවා එකත් හොඳ කර්මය සරල. පව්පින් දෙකෙන් පරලොෝ යාම ඇතග වැසුක අස්සය බවට පිණින් පදිලා පවිනිිපදිලා පින්නිිපක කන්න බුන්න හම්බුව එක කියලා පැදිරි කරලා තියෙන ජනුස්වන සූතයේ. මේකෙම දිගුවක් වසෙන් ඇත්තං අත්තක් වසෙන් ධ්‍යනනම් වූ සුකර්මය කරලා ඒ එකර්මයෙන් පරලෝගී බවල උපත්ති ලබෙනවා කියලා තියෙනවා ඉට බුදු සමය උගන්නන්න නවසත්ආවාසේති සෙක්තලය සත්වයාගේ ගමන කර්මය සරණ මුල්කට ගැරනේ. එකට ඩයිකක් හොඳ වනාට එරලයික සැපතිවනට එක යික් දිගු කාලීවන ඉන්න පුළන් උුණාට නිමාවක්නේ. දෙවදත් අපයගින් අප විපාක් විද ද ඉවරවෙලා සට ස්රනම් පතේ පුදවරැවන්න හෙදන දෙියන් එත නිංචිත වෙලා දවන්ට සුගතයන්ට ක බදුන්හද වදාරලාලතිබෙන් විදන සුගතිය කියල මිනිස්බ ලොට නිි ල මනුස් සප්‍රති ලාබේ ලැබීමම සුලද්ද ලාබය ධර්මය හමුමුවීමම සු පතිතිත බවාහි පිහිටීම මනාව පිහිටීම සුගති ගචය සුදල බ බව සුපතිටිට බවා හිතනය පෙන්න්න මිනිසත් බවට එඒනක සුගතිය සදහම් හම්මනික ලාභය පිහිටීම ධර්මය සරණ කරගැන. මෙ මටනම් හරි සුන්දරයි දෙියන් අතරටහි මේ කරන්න බලුවන්ම් බදුරජාණන් වහන්සේ අර වචන පෙන්නන්න දෙවියන් සුගති ගාමී වෙනවා මෙහාහට එකට ඇවිින් ධර්මය හම්ව වෙනවා ධර්මය පහිටන් වන හෙදි කියලා. අර සංගතනක ඇතුළ පවතිනව ධ්‍යනලාබීන්ගේ ගමන් පිළව උත්‍රදේශසනාවලද ආගන්ත රපපුන අබ්බවන් කියන පදයක් පෙනවා ඔවුන්ට ඒ ධ්‍යානශක්තිවර කරලා අපහු පුනර්භායකට එන්ඩේවා මනිසුන් අතරද හින සතතිකුට දන්නේ එනිසා මම දකින්නේමේ පාපකර්ම ශක්තියත් පු්‍ය කර්ම සත්‍යයත් ්‍යනකර්ම සත්‍යයත් ඔක්කම හුළම් පුරුවාපු බැලුන් වගේ ඕනෑ හුළම්පුරුවන බැලමක් කල්ලන හොටො හුම් හිනවාන උඩග උඩගේ හුළම් බැලනයක් කියලා හිතන්න කොයි අප ඉන්නවාතයට ඩා බරාඩු වාතයක් පුරුවවා පමක ඉහල්ටයවන්න පුළුවන් නැමුත් හළම් බස්හම බිට වැට දඕන බුදුරජාණන්හන්සේ පහළ වන සමාජයේ ඊට පෙරාතුව හිටපුවා මේ මිනිසත්ක මේ නරක ඔස්සේ හොඳ හොයාගෙන යමින් පාපකරය නරකයි පුුණන්න කරමය හොඳයි ඉට වඩා ධ්‍යනකරමය හොඳයි කිය ඒවා ධර්ම බවට පත් කරගෙන සසර ඇවිදිනෝ එතක ඔවුන්ට බුදුන් වහන් සිහම වෙලා තිබුණ නෑ ඔවුන් කම්මං සරණං ගච්චති නැ ඔබ කවද්ද වෙෙක් ගෙන සලකන්න ඇති පසලට පැත්තට අන්න ඇති විහපත් දේවල් කරන්න ඇති පාපකර්මයෙන් ජීවිත අගත කරක නිදද. ඔබට පාපකම්මන්තර නංගච්ඡාමි කියන්න ඇතියෙන්නේ. ඔබ අපියන්ට සකන විහාරස්ථානයට යනන යහපත් ක්‍රියාකාරකම් සමාජුභාධනන් කටත කර නිදද එනම් ඔබට පුුණ්්‍යකර්මන්තර නංගච්ඡාමි. ඔබේ සමාජය නැතිවනත් භාර සමාජී හිටිය අ දෙනත් සමහට වනන්තර ඉන්න පුුවන් පිට පින මේ රූපය සබ්දය ගම්ද රසයකන කා මාර වුණු පස්සය නැතුව සම්සුන් සමාධයක් හදනන්නේ. ඔවුන් ්‍යයානසරණන් ගච්ඡාමේ. මතකතබා ගන්න බුදුන් වහන්සේ පහළුව වෙන සාජී හිටියාව රජවරුන්ට සිටුවරුට මි්‍යාන ලාබීන්ට කාටවත් මාර්ග පල කෙකක් හැමති වන නෑ. ලෞහික දයානති වන ඥානති වුණා. ඒ? ප්‍රබේධයන් මත සරණ කරගෙන වඩාත් හොඳ තැන් හොයුප එක. මම කියීනවා එකක්වත්ම කර්මය සරණම් එක දම්මන්තරන් ගච්චාාවෙනවී. ඒ සසර ඇවිදින පාර නමුත් මේකදි මට කියන්න පුළුවවෙනි ඔබට මේ ගැබුරට යන්න බැරි නම් ඔබට මිනිසුන් අතර හෝ දෙවියන්න අතර ලෞගකට ඔබට කැමති නම් එම ඉන්න පුළුවන්නේ තවටිකක් කල් යන්න පේ තේරෙන්න්න එහෙනම් ඔබට පාපයෙන් බැහැරවී පුුණ්ි කර්මය සරට තියෙනවා සාරණ හෝ විපාකය නැතුවනෙවී ඇයි හතරවෙනි කර්මය වෙනත් නමකින් දෙසනා කළේ එකත් කර්මයත්තව නොත් ඒක විපාකය වෙන එකක් ද පාපකර්මය විපාකය දුක්විපාක පුුණ්‍යිකර්ම පාක ආයවරණ සැප්බල ්‍යානකර්ම විපාක ්‍යන විපාක හැබැයි ලෝකෝත්තර විපාක නෙී මෙත නැතිනව තවකර්මයක් අතිබික්වේ කම්මං අකන්නං අසුකං අකන්නාසුක්ක විපාකම් කියලා ඒ අගට තිෙනවා කර්මක් සය කිරීම පිණිස පවතින කර්මය කියලා. කළුත් නැති සුදු නැති කළු විපකත් නැත සුදුපාකත්න තාත් කර්මයක් හඳුන්වා දෙනවාති පිටකේ ඒ කර්ම රැස්ක්‍රරීම පිිස පවතින කර්මය එනවේ කර්මක් සෂය කිරීම පිණිස පවතින කර්මය කර්ම රැස්කිරීමේ කර්ම සයාල්ල ලෞකික විපාක කර්මක් සේකිරීමේ කර්ම විපාකය ලෝකෝත්ත්‍ර විපාක. මේ කර්ම රැස්කිරීමේ කර්මය නැමති බන්ධනින් මිදෙන්ට දේශනා කලා පු ධර්මයේදී කර්මක් සේකිරීමේ කර්මය තුළ විතරක් නෙවෙයිද දම්මන්සරණං ගච්ඡාමිතියෙන්න් ඕන එතකට ඔබ ගැන හිතන් මේ කුඩා කාලි දම්මන්සරනංගච්ඡාම කිව්වා මේ මහල් වෙන තුරම කියන. දම් පාසල් පොත්තල උගන්නනව තුන්නි තුන්සරයක් තරේයකකිවාම තෙවන් සරණ පහිටනවායි කියලා. මේ මතවලන අපිඉන්නේ ඔබ දන්නවාද තෙරුවන් සරණ පිහිටන්නේ කාටද කියලා. තෙරුවන් සරින් මොකද්ද කෙරෙන්නේ කියල දන්නවාද තෙරුවන් සරණින් සිදුවන්නේ සසර දුකින් මිදනයකළ. දුකට හේතුව තැබීම අස්ක්‍රීම සරෙන් සිද්ධ වෙන්ට ඕන නැතන් ර්මය රයෙන් වෙන් ඕන එමයි වඩවන කාරණාව එවිට මේ ධර්මය කියන පදේ ඔය කියන අර්ථයෙන් කොහෙද තියෙන්නේ එම හොයන්න වෙනවා දරුවන් කිව හොදේ ධර්මය කියලලා ඇත්තත්වයෙනවා දෙවියන් කියාවේ පින්කරන එක ධර්ම කියලා ඇත්තත්වය බුදුරජාණන් වහන්සේ ධර්මය කියනවතනින් පන ලතිබෙන්නේ සතුන් නොමැරීමද මත් පැන්පානය නොකිරීම ද මව්පියන්ට සැලකීමද හෙම නැත්නම් මේ කියන බාහිර ක්‍රියාකාරකම්ල ඇතුළොත ක්‍රියාකාරිත්වයේ වෙන සද්ද. අන්නේ වතනය හොයාගන්න බලන්න. පවුකම් පින්කම් යහපත් කර්ම නිදා ගැනීම කෑම්බි වවිධ ක්‍රියාකාරකම් දවසකට කරෙටනාව. මේ ක්‍රියාකාරකම් ඔක්කම ඉටඩක් ගැමරකින් බුදුන් වහන්සේ පැහදිලි කරන්නේ කොම කියලා. ඔය කොට එක නමක් ගන්න පුළුවන් ඔයවිද නම්තියල තියෙන සියලුම කාරණ එක නම්හි ගන්න පුළුවන්. අපිකිනම් අධිධර්නීම හොුද කැස්පියෙන්න් මුහොද ඉන්දියන් සාගරයේ වචනති ඔක්කම සාගරයනේ අන්න ඒවාගේ මේ කනවා බනවා යනවායනවා පවකරනවා පින් කරනවා නිදනවා මික්‍රියාකාරකම් මෙම ඇතුලස තියන දී දකින්න ඒ ඔස් ෙතමයි අපට ඒ ක්‍රියාකාරකම කර්මය සරණය අටත් වෙලා තියෙන හැටි සහ ඒ ක්‍රියාකාරකම කර්මය සරලින් මොදවා ගන්න පුුවන් හැටි හැමවෙන්නේ. ඒ තථගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ ලෝක කියන නාර්ය හැයි ලහැයි ලෝක කියන්නේ නෙවයි පෘතිවෙන වෙයි. ධර්මය ලෝකය ඇහේ කනේ නාසේ දිවේ කය තියෙන්නේ මේ ඇහැමමුල් කොටගට කනඋපමුල් කොට නාසේමුල් කොටගෙන උපදින්නා වූ යුවිතයේ හඳනා ගැනීමට උපදින්න වූ හැඟීම ස්කන්ද ලෝකයේ. අන්න ඒ ලෝක ඒ ලෝකෙට අයිති සැප ලෞකික ඒ ලෝකේ උත්තරිටට සැට ලෝක ොත්තර ලෝකෙන් ඉස්තර නිද එක කියන එක තේරුම් අයත් කියන එක එනම් ලෝක කැඩෙන විඳෙන ස්වභාවට අයත් ලෝක ලගක කියල කියඒකට එම් ඔබේ ලෞෝගක සැප විස්තර කරගන්න බලන්න එකට කියන්නේ පංච කාමය කියලා එකට කියන්නේ ඇසේ රූපය කනේ සබ්දය නාසේ ගන්ධය දිවේ රස කයිස් පර්සය පහකින් විිදින අරමුණ විඳිනෝ එකට බාහිරදවල්ලු දක්්වෙනවා බාහිරද දෙවල් නැතුවත් මේ අරුණ විදන්න පුළහල් ලෝබ දශම වසය එකට කින කල්පනා කරනවා හින පේනවා මනොධාරික දැන් ඔබ පිළිබඳ වෙදීම දොරවල් හයක අරමුණු ගැනීමට අර කනෝබ නෝය අනනෝක සේලමත කරණනාටික එම ගන්නවා. ඉඩ පසේ අරුණු හයට නංහත්වේ රප රූප සබ්දරූප ගන්දරූප රසරූප පොට්හබ රුප දමරූප කිය වනස්ෙන් අර දොරවල් පහනුුව රූප සබ්ද කියල නත්ත ඒත් අන්මට මේ පස්දරයෙන් පහළ වෙන සිත. සිතර එන දේ වේදනාවෙන් මිඳනවා වදනාස්කන්දය සිතරේ ද සංඥාවෙන් හඳුරනවා සං්ඥාර්ස්කන්ධය සිතරන දය කෙරෙහි ඇලනවා ගැටෙනවා සංකාරස්කන්දය. දැන් ඇසේ කනේ නාසේ දිවේකයේ සිතේ මේ රූපේදනා සංඥා සංකාර හතරේව පහළ වෙනකොට ඒක ඇතුළි මොනවාද වෙන්නේ හගන්නවාද බැනගන්නවාවද ඇලනෙනවාද ගැටනවද පින්කම් කනවද පෞවකම් කරනවද හඟර හස්තිීන ඒ සල්ල බලන්ඉඳ වාර්තා කරනය එක් කෙනාට තමයි විශේෂයෙන් දැනගැනීම ඉවත් විංඥාන කියන්නේ. අන්නහෙම මේ මිනිසාට දෙවියන්ට බ්‍රහ්මයින්ට ප්‍රේතයින්ට සියලු දෙනාට සසර ගමනට අවස්සේ යානයක් ඔට ගුවනින් යන්ට ඔන්නන් ගුවන් යානයක් ඕෝල ජලී අන්ට ඔන්න එකට යයානයක් ඕෝන කයන්ගන්න ඇතිනිසා සත්වය අපය දිවිල්ලෝක යන්නේ බ්‍රහමලෝක න්න මො යානෙන්ද. එම අපි යානයක නැගිලා ඉන්න මේක බුදුරජණන් වහන්සේ නමක් තිනවා පංචුපාදානස්කන්ද යානය. බුදුන් වහන්සේ පහළ වෙනතුරු අපේ ගියය හෝ දිවිලෝකකි ගායලෝ බමලෝගගේ අය පංචුපාදානස්කන්දේ නැති යානයෙන් ගේෑරු හම මිදි්චි කිසිවෙක්න එම් පංචුපාදනක් සන්දාා දුක් කියන දුක දුකෙන් මිදිල නෑ බඹලෝ ඉන්න එතන දුකනෑ නමුත් ආපහු දුකට එඩ වෙනවා ඒ ඒක කියන එ එතන දුකක් නෙවෙයි. එතන නිවීම හා සමාන සංසුන් වක්තියන න එතන මූලික විිස්ම ැවිල තිරිස් ගන්තරප නබවා හුලම්බෙස් හ ැලු ීමට වැටන ත. මෙන්න මේක ඔබට තේරුම්ගන්න පුළුවන්නන්ම් බුද්ධෝත්පායක මිනිසත් බාලබ අදවැනි දින එක කම්මං සරණන් ගච්ඡාමි කිසිවකටත් ධර්මය වලංගුන යකි වලංග වෙන්නේ කර්මය උපාදානය කියලා. තවනනම් එකට වතනයක් මම අරම්පෙන්නන්න ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තින් ප්ඥාපේමය. චගොත්ත මේ සත්වන්ට කොහැරි උපතක් සිද්ධ වෙනවනන් ඒ උපාදාන සහිත බැවෙනුයි. උපාධන රහිත වූ දවසට උත්පත්ති පනවන්නේ නෑ. නො අන උපාදානස්ස. තැම උපාධන සහිතවීම දම්මන්තර නං ගච්චාමිද. න ඒකටමයි මගේ ය උපානක් කන්ද දුක්කාානම් පදාාන සහිතවීම ගම්මන්තර නං ගච්චාමි. එන් සමාජයේ කලකින් එක පැහදිලිවේ ැසා කෙ පැදි නොකර නිසා. එක කම් අංසරණංගච්චාමිලු හොඳේ දම්න්සරනං ච්ාම කෙළ හිතපනි සාපේ හිතට ටිකක් මේක ගිට්ට කරගන්න මාරුයි. අපිට අවතිීර වෙන්්ඩා මාරු අදාලා තැනට. නමුත් මේ උපාධානයෙන් මිදීම සඳහා අනුගමනය කළවති අම්පිසි දහමක් ඇත්දය තමයි දම්මන්තරණං ගච්ඡාමි. අද වගේ දවසක මෙන්න මේ සුනාත ධාරීත චරාත කියන්නේ අන්නේ ධර්මය කියන ත මොකක්ද කියන එක අහන්න. සුත අනතුරුව වටහා ගන්න තෙරුම් ගන්න දැන් හැසිරෙන්න්න. මානන් දකින්නේ ධර්මය වැටහෙනතුරු කෙනෙකුට ධර්මය හැසිරෙන්න්න බෑ. මේ ධර්මය හැරීමේදී ලැබෙන ප්‍රතිඵලය ලෞකි නෑ ලෞකික යහපත්දේවල් නැතුවයන්නේ එෙවුණ මිනිසාසේ ලෝතර නැර ඇතුර හිත හන් වෙන තර ලක සන්ප නවටත්ට ලැබෙනනවා එව ැතු හෙම න්නේ නෑ මතක තබාගන්න නමුත් මේ ලෝකෝත්තර සුවේ හිමිකරගන්න මාර්ගයේ තමයි දම්මන්තර නං ගච්චාමියලව වලංගු මාවත් එතකොට හෙම නම් අනිවායෙන්ම ත්‍රිපිටකට අනුව සුනාත සහධරයතු තියෙන් ඕන අප රටේ සුනාත නැතුව ධාර්ත නැතුව තම් අතර නංගච්ඡාාවවෙන්න හද නොස මහරයි එබැවින් අපි මේ කරුණු පැහැදිලි කිරීමේදී තවත් පියරකට යනෝ මේ ඇසෙන් පහළවෙන්න කනෙන් පහල වන්න නාසයෙන් පහලන දියන් පහලන ස්කන්ධ පං්චකය ඔබට නවත් අන්න පුළුවන්ද තියාගන්න පුළුවනිද ස්වභාවයෙන්ම හටගත් දවසන්දලම බුදුරජාණන් වහන්සේ ලාරන්නේ ලහු පරිවත්තං හෙවත් හටගත්ත වේගයෙන්ම නැසෙන්ටෝන සිත. කයක් අවුදු හටක්කත්තේ වස්සියත් එබනට සිතේ තකල් තියනෙ නෑ සිත ඇසෙන් නිපදී ඇසතුළව මේ යනෝ හත්තට දහදළොස් සතාවක් කණට මාරුවනකට ඇසේ හිතනෑ දැන් කනතුළ මේය අන ස්භාවේ පැදිි කරන්න උපමාවක්කත් ලෝක නෑ කියල බුදුන් වහන්සේ අධවේගී කරලා තියනවා. නමුත් මේ ඉපදී නැතිෙන සිත තුළ ස්වභාවික කටිුතු කරන්න තිට හැකියාව ඉක්මවාමින් මිනිසා විසින්න්නත්නම් සත්්‍යයා විසින් වරදක් කර ගනු ලබනෝ. අන්නේ වරදට කියනවා උපාදාන කර ගැනීම කියලා තනිවතනකින් කියනවාන එනිසා මිනිසා දුකයි හෝ ජීතය දුකයි හෝ පංචස්කන්දය දුකයික අතිපිටක සඳහන් කරන්නේ නෑ පංචස්කන්දය ප උපාදානස්කන්දයට පත්කරගත්ත කෙනාට උපාදානස්කන්දේ දුකවි ඉන්නවෙනවා. දැන් මාවට කිවත් උපාධානයෙන් මෙදීම සඳහා පමණයි ධර්මය සරණ වෙන්න කියලා. අන්න සුනාත ධාරේ තෝලිින් එක තේරුම් ගන්ඩ ඕන. එන එනම්. දිත්් දම පරියායට දේ උපාදානය වෙන හැටි කියලා දෙන්න ඔබුදුරජාණන් වහවන්සේ. මෙන්න මෙහෙමයි ඔබතුළ මේක වෙන්නේ එක පමාව කියලා පෙන්න්න නවා අයුුණුසෝ මනසිකාරය කියලා පෙන්නවා තවත් පෙනත් ව පෙන්න්න නෝ. පමා වහඳනා ගත්තා නම් පමාදෝ මච්චනුව පදන්තේරෙනවා පමාවනම් මරණටම පාර. හොඳයි මට කියන්න මරණය ඔබට විතරඳ තියෙන් ඔබට කයක් තිබෙන නිසා කායස්සබේදෝ පරම් මරණනා කියන්න පුළුව. ප්‍රතීන්ට කයක් නෑ නමු මරණයට පත්ව වෙනවා. දෙවියන් චුත වෙනවා බහ්මයින් චුත වෙනෝ. සැව එන් චුතව කියලා දහන් කරනවා ඒ චුතවීම කියන එතන අත හැරිනො රණයට පත්වනවා කියන කනේ. මරණයෙන් මිදුනතනක් අපේ ඉදිවිලෝකෙත් බ්‍රහමලෝකෙත් නැත් නම්. එනම් පමදු මචනු පදංකිනකේ තේරුම අප දිවල්ලෝකෙ බ්‍රහමලෝකේ නොකමත් පම වූ පට ෙින් ඔවුන්ට නොපමාව ගන්න බෑ ඕොනමකුත්මෑ. මේ අපි අස්ත්‍රු කරන මිනිස්වර්ගයාට ඔයාට යන්න තියන මේ පමාවෙන් නොපමවෙන්න කියල දෙන්න පුළුවන්නමට හ සිංහල බාසාාව හොඳට තේරෙනවා උදාහර නොන තරගන්න පුුවන් කමක්තියනවා. තවත් බාාව හොඳින් තේරුම් ගත්තයි වෙන බාාවලින් එක කිවවායිකට එකක් හොඳයි. පමාව කර්මය සරලයි නොපමාව ධර්මය සරණයි කියලා කිවොත්හෙවා. තවසරයක්ක්කොට හන්න හමුව න අදවසෙම බවන්න පා තවත් මාත්තුෘුකාවක් ඇතේදී. එබැවින් මෙන්න මෙ හොයා ගන්නට මෙ තේරුම් ගන්නට අද වගේ දවසක කාලයේ මි ඩංගු කරන එක මේ පොතින් පැහදිි කරන සූත්‍රලින් පැහදිි කරන මේ කරන ඔබේ අවබෝධය බවට පත් කරගන්නට අද හොඳම දවසක් නේද අද හොඳ දවස අද හොඳම දවස වෙනදා කරන්න තියෙන වැඩවලට තහංචි පැන වෙලා තිබෙනවා ඒක බාධාවක්කට ගත්තෙන තු මේ පැත්තර හරවා ගත්ත හම වඩාත් හොඳ දවසක් බවට පත්වෙනවා නේද අන්න එහෙමයි පෙරලුණ පිට හොඳයි කියනවා කියන වචන තේරුම ඔබ හලනෙත්්දේක ගම්බද විවහාරතියනවා එවචනයක් ජනප්‍රිය ගායක යුගලයක් යොලක් න යුගලයක් මේ සම්බන්ධයෙන් කලියුග කාලෙට උපන්න කියනවතනි පාවිච්චි කරලා වැහිකාලෙට අපේ පැත්තේ වරු පදිනවායි කියලා කියනෝ. අනිත්ගෙන හ ඔරුව පෙරලු නොත් පෙරුණොපිට හොඳයි කියනවා. ඔරු විදත්වෝක ඇත් වැලු හාම යන ොඳ පැත්තේ නමුත් යනි පැතට පෙරු ම තනීින් වතරරිඉ හර ගන්න. තුරු ගි නත්ත ඒෙත රැකරණ තිෙනවාන අනවගේ මේ සමාජය ඇතිෙන අභියෝග්‍යන් හමුවේදී පන පිටු පෙරලෙනවා ඒකින් ප්‍රයෝජන ගන්න එක නතිෙන්නේ කටවත් බැන්බැන නොටඩා එහෙමනම් දැන් මොකදපි මේේ කර්මය ශේකිරීම සඳහා ධර්මය සරණ කරගන්න කොහොමද තව ගාථපදයක් නැත්තං තව තැනක් ගන්නා බලන්න මෙන්න මෙහෙම කයන් විරාගං අමතං පනීතං යදජ්්‍ය ගා සක්්‍ය මුණ සමාහිතෝ නතේන දම්මේ න සමත්තිකංචි ධර්මය හා සමාන වෙන ධර්මයක් නැතු දැම් මේ ධර්මයමොකක්ද මගේ දේශනාවල කියලා තියෙන මගේ පොත්්කාබිඩි එක තියෙන අවරුදු විශ්පකට තියකට ඉස්සලහම් චොතක් ප කොලය පිට කොලේ කොලා කොලපාටයි නම දම්ම ධම්ම පත් දම්ම කියන අවචනයටට අර්ථ පංසියයක් විතර තියනවාමය මත් අව කියල වර නැතු ඇති එචර අර්ථමට ඕනු නැත නිසා අපට ඕන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සරණ කරගන්ට මොකටද සසරදුකින් බදෙන්ට. මේක කරගන්නටයි දම්මන්තර නං ගච්චාමි කියන්නේ මේ බුදුන්වහන්ස ස්සරහම නිසුන් කීවේ අ බුදුන් වහන්සේ සුනත දර ත දුන්න අදැම්හම් හැතරෙන්ට කැමති කෙනෙක තමයි අද පටන් මම තෙරුවන් සරණ කරගන්න කෙනෙක් පවසින් පිගන්ඩී කියලා. ඔවුන්ට අවශ්‍ය භික් භාව නෙල නැත්තන් උපසුපා භාව හිට. හැමෝටමත් එෙමනම් මේ සසර ගමනෙන් නිමාවක් දැකීම සඳහා සරණට දෙත්තමයි ධර්මය සරණ. අවි බලමු තවත් තැනකින් ගන්න වෙන. එමං ඔතන කීවා සාක්‍යමනී සමාහිතෝ සමාහිත සසුන් සිත්්තක්කරේ සාක්්‍යමනි දෙදයන් වහන්සේ. කයන් ලබදශ මෝසය කරන විරාගම් නොවැලෙන අමුරෘත්ත මෙිහිරි ප්‍රනීත උත්තමවෝ යම් ධර්මයක් දෙසනා කළේද. ඒ ධර්මය හා සමාන ධර්මයක් නැත. දැන් ධර්මය කියන්නේ සූත්‍ර දේශනා ටිකකි ලඳබ කියන්නේ. මේ සූත්‍ර දේශනා ධර්මය පෙන්න්නන ඒ තලයක් විතරයි මඟ පෙන්න්නන්න ඔබේ ඉතලේ පාවිච්චි කරන්නක මඟ පෙන්න්න නවාකී නර්ථතෙන් නොදන්න ප්‍රදේශකරයනකට හන්දෙන් හදිර තල හලතියනවාඇ දැනු නැනම් සහර දෙන්නුලතු පාවල්තිින් තැන්ගලව මගුලට යනකට ඉතලයක් නැත්නම් එතනින් සුදුකඩිය අද්දාලතී නොයි මළ ගෙදරට යන පාර කියලා නොකීවට ඊතායේ සදුක ඩියඔස්සේ අන්නඕන ඉතාලයේ දිහාවවැලුවට ගනය වෙන්න නෑන ඉතාලයේ කෙලවර දක්වාම යන්ඩුවෙනවා එනිසා මේ සූත්‍ර දේශනාවල පෙනවන මඟ පීම ඔස්සේ ගහාාම හමුවේෙන දේ ධර්මය කියන්නේ අපි මෙතන ගනිමු ලෙසි අපි කතා කරපුදනට අබාල සිද්‍යයක් ක්‍රිපිටකේ තියෙනවා වක්කලී නම් හිමි නමකට බදුන් වහස දේශනා කරලා ඔය අද ඉන්න සමහරය වගේම තමා වක්කලිත් අධි ආගම සද්ධාවියුක්ත වෙලා දෙස් මහා පුරුසලක්ෂන සහිත බුදුන් වහන්සගේ සිරුුවෙන් ඒ ඒ දෙෙස බැලීමෙන් සතුරට පත්ෙන්ටහෙලා හිට පුො කෙනෙක් අදත් තින්වා බුදු කියන්න ශරය කලා හිතන පුද්ගලයත් දැකල නිවන් තාර්ථනා කරන්න හිතනයි සිරුවෙන් බුදදුන් දකිින්ට හිතනයි මම නොතනත් වක්කලලා ඉන්නවා කියලා. දැන් මේ උන්වහන්සේ බොලොඳ බවතේරුම් ගත්ත දුන් වහන්සේ උන්වහන්සට ඇගිල්ෙන් ඇගිල්ලේ නමල ඔළුවට ටොක්කක් ඇන්න නෙවී මේ පන්සල් ටො කියන වචන පාවිච්චි කළ කින්තේ වක්කල මිනා පූර්තිකා යන දෙටේ. පතිිකයන සාමාන්‍යකායට ඇ ඒක දැකලා ඇති වැඩේ මොකක්ද. යෝකෝ යමෙක් වනාහි. දම්මම් පස්සති. සෝමම් පස්සති. දෙසූ ධර්මය දකින්න පුළුවන්ම් ම දකින්න පුළුවන්. අන මම කියන්නේ බුදුන් වහන්සේ වැඩ හිටිකාලෙත් බුදුන් දැක්කේ ධර්මය දැකලා. අදත් බුදුන් වහන්සේ වැඩ නොහිටියත් ධර්මය දැකීමෙන් බුදුන් දකීමේ මාවත? ආවරණය වෙලා නෑ තහනක් නෑ අන්න දැන් ධර්මයකන පදයාව ඒ ධර්මයකයන සතුන් මරන්න නතිකටද හොරකම් කරන්න නතිකටද මත්තැන් පානය කරන්න නැතිකටද නෑ එතන ධර්මය ඊට පසේ විග්‍රහ කරන අබුදුරජාණන් වහන්සේ. ඇවක්කලිය ැන ට නැතුව කෙ හිතන ඇ ුදුරජාණන් වහන්සේට පස්සේවර ුර තරු දරු දන්න ඇති දරුවන්ට පෞද්ගලක පන්තියක්තාන්නේ ඔක්ක මට උගන්න තරු තම පෞද්ගලික ෙවා ග ගන්න පුලුවනි වැඩි. සමස් ධර්ම දශනා කර ගමක්කල ඟටහ ක්ලට තන බලකි බදුන් හන්සේ මේ බනය මොකදද තියන්නේ මේ ධර්මය පෙන්න්න මොකක්ද පවිච්ච කරලා තියන්නේ අන්න නිසා තමයි මක පවිච්ච කරන්න බුදුන් හන්ස පච්චි කරනසා. අන එතනති බුදුරජාණන් වහන්සේ ඔබ ළඟවගේ මක්ල ල සිදුව ද්ිය ැත්හ. ද දිය වක්කලි බදුරජාන් වහසේනකට බදුරජාණන් වහන්සේ පෙවඳ රුපය සේ හල වවා එය වේදනාවෙන් විදිනවා සංඥාවෙන් හඳරන අ සංකාරයෙන් බැදනවා වි්ඥානයෙන් දැන ගන්න තවි ලන අවදයක් දක්කොත් එෙම ැහුණුත් එේම සබ්දයක් සබ්ද රපය ස්ේප හල වෙනවා ඒක වේදනාවෙන් විදිනු සංඥාවෙන් හඳරන අ සංකාරයෙන් බැන දැන ගන්නවා මෙසේ බුදුන් වහන්සේට වක්කලි දැකීමේදී එය පිබඳ ස්කන්ද පහ මන් හිතේ පහල වෙනවා වක්කලට බුදුන් වහස දැකිීමේද උන්වහන්සේ පි නිස්කන්ද හිත හල වවා සිතේ පහල වෙනවා මතකති. දැන් මේ සිතේ පහලන ස්කන්ද පැහෙන් පහට මැරි මැර යන ගමනක් වක්ල ටත් න මටත් න ඉදිර උපදින සත්ත්‍යය ඔකොට මත්ති න න මේ පංචස්කන්දයෙන් පංචස්කන්දයට ඉප දෙමින් මැර යන ගමනට ඔක්කොමයිති. ෙක් අයි ඕන ආගමිකෙක් අයිති තෙරං ගත්ත නැති වුණට දැන් මේ කතුල තමයි පළමු බුදුන් වහන්ස හමුණ වුණ සමාජයේ මේ පංචස්කන්දය කර්මය සරණ බවට පත් කරගන්නේ. එක කර්මයයක්්‍රස් කරන පතැන්න වට පත් කරගන්න ඒ කර්මයයක් ්‍රැස් කරවාෙනකේ තෙරම එතනින් ඉවර කරන්න නැතුව අනාගත පැවැත්මකට හේතුවත් තියෙනවා එක කොහොම කියලද මේක පෙන්න්නන්නේ වංක ම්ඥසිවක් කලි නුඹ මොකද හිතන්නේ අන්න හිතන හැටිහනුව රූපය වේදනාව සඥාව සංකාරය විඥානය නමුතේ බුදුන් වහන්සේ වදාලා රූපය වේදනාව සං්ඥාව සංකාරය විඤඥානය ඔබ පොතින් ගන ගත් විදිර ත්වොත් පොට තෙරෙනනි නෑ ඔබ එකට රූපය කියලා සරීරයට කියයි? එම නැතමටව්‍යාපෝතේජවායට හතරට කියයි. මට නං එතන ඉන්න බෑ ඒමඋන බංචස්කන්දය රූපතියෙන්නේ හත්ව ඉඩ විතරයි. මනුස්සන්ට ගවයින්ටසන කෙන්ඩු විතරයි පංචුපානස්කන්ද රූපතිය. නමුත් මගගේ දේශනවල පන ලතිබෙනවා සීහෝපම සූත්‍රයගල එකක් ඒක දෙවව තමයි අප මේ සක්කායෙන් විිදලක ෙහිතන්න අපිත් මේ සක්කාය ඇතුළ නේදඉන්න කිය. ගිලතියෙන්නේ එනන්ගේ පංචුපාදානස්කන්දේ නම් සක්හය දෙවියන්ට තියෙනවා එකෙන් කියන්නේ ගිලාන සත්‍ර දේසානග බුදුරජාණන් වහන්සේ බමලුවයකින් නතරවෙන්ඩ ස්්වාස කරන් පාකක්කාය තිේෙනවායි කියලා බුද්ධිමත්ව පරලොවයන්න්න හදන උපාසකතු මාට දෙන අනුශසනාව පෙන්දනවා. එතකට සක්කායකයන්නේ මේකායකන ලංකාවේ පවතින් නේ පටු වචනය අතාරඉඩ වෙනවා බිඳහරඉඩ වෙන මකද අප එදදිව ලෝකෙත් බහමලෝකෙත් තියෙනෙ එකක් නම් සකායක යන්නේ මේ අයින හම් එහෙත් අපට කෑම්බීම් සහිත ගනකයත්තියට වෙනවා. ගණකයක් සහිත උපදිනට මෞකස හැදෙන්ඩ මෝනේ. නිසා අපි අපට පේනුවේ ගෞසන කාදී සත්‍යයොතව මවකුසනක මාස දෙකාමාර සිත අරුද්ධත්ම දහස විසිහතර දක්වා හෙද උපදින්නේ. ප්‍රේතයා උපදිනකට ම අපාගත වෙලා දෙවෝ උපදිනකටම මෙතන ඉපදිලා ලොකයි ඇෙද න්න නගන්න බඩගාන්න කැදවත්තර බොන්ඩ ත් කන්න්න හම්‍රමාණුකුල හම අන්ට ගනකයක් වලින්. ගණකයක් නැතුට පංචස්කන්දේ පචපාදනස්කන්දේ තිේ ොහෙනකි රූපවෙන්ඩ බෑනද රීරයක් ම මහන්නේ. ඇයි තාමත් මේක කියන්න මේ සමාජයේ. පොතිෙන් පාඩන්කර ගත්තේ මැති පොත්තලින් පාඩන්කරගත්තයේ නැත්තන් කුහ රද ලිපේ එක ඒම කියලා පිළියාරග නැයි කියන්නේ. ගම්ි ේස්ුටනා ටානසු පංාචක්කුන් කමතික ඇත්තින ගැු තැන්ක වදධනමක බලන්නක කියන යහන් අයනයි අහනා යයි දෙගුල්ලම එතකොට එතකට අපි එච්චර ඇතියන්න නැතුව පන්හාවෙ හය ගනිහු එකලේ සිතේරුම් ගන්න තන්හා කියත්වේ නොද චඉමේ තන්හා කායෝ මහන මෙන්න මේ තන් හා ස්කඳහාහයක්තියන රූප තන්හා සබ්ද තන්හා ගන්ධ තන්නහා රතන්න පොට්ටබ තන්හා දම්ම තන්හා. එතකට අර දොරවල්ට සම්බන්ධ වැඩක් මේ දෙක සබ්ද ගන්ධ රස කියයනෙ දරවල්ලට සම්බන්ධ. එඇති එම් ඇහෙත් රූපයටට සබන්ධය කෙනෙකෙ රයට සම්බන්ධයයි කෙනෙකනනි. රූපාදී අරමන රූපාරමුණ සබ්ද අර අරමුණට තියෙන තන්හා රූපතන්හා. පංචස්කන්ද රූප කියන සරනේ ඒතකට රූප පරමුණන සබ්ද රූප ගඳදරු පරමුණනි එක චෛ්‍යකයක්න එකබද පට ව්‍යාපෝතයේ ජොවායු ඒ තන්හාාව නැති කරන්න පුල් උන්න මොනේ ඒතන්හා නැ කිරීමෙන් ලබන සැබද නිර්වානය එන ඒතන්හා රප සබදේ ගන්ද නතික කරටවන ඒකට රපය කියන්නේ පටව්‍යාපෝතයේ යෝහ සර ගත්හ ලුවන් මවසක් පොයදවසේ ජබින්න අ කාර ති බනවල ෙම නිව බන්න පුුවන් න්නේ බදුන්හන්සේ දාබන ලන හො තරන්න ඔය අමගොල් උස්සවල ඉ ඉන්නකට නිදිමත් එනවාට වාඩිවෙලාපුට තියාගන කතන්දර පටන් ගන්නවා. කියලාහිනාවෙන තනියම ඒක තියෙන්නේ ගජබින්න ගජබන්න අලංකාරයකයන්න එකක ගොතක් නෙයි ඒක හරිහතරැස් අට පට්ට පට්ට පල් බොරුඒවට කියන්නේ වචන කියනවන්න. එස අපිට අවදු අදාල තැනට යන්න බැරිනම් බුදුන් වහන්සේ වදාළ වචනක අර්ථයෙන් අපට ප්‍රතිඵල ගන්න බෑ. ඔබට තේරෙන් ඔවන ප්‍රතිඵල ආසාර්ථක වෙලා යන්න මෙන්න මේ නිසා කියේලා. බුදුන් වහන්සේ පංචස්කන්දය අනාත්මේ දේශනා කලා දුකින් මිදෙන්ට පංචස්කන්ධය ආත්ම තල දුක තියනවයි කියල පෙන්වා. අපට පංචස්කන්දේ තේරුම් ගන්න ැරුුණා අපඒ ප්‍රතිඵලල ගන්න බෑ. අන වක්කලිට මේ කතාව දැම් පැහැදිි කරනවා. කිය නර්ථයෙන් රූපයදනාත්ඥා සංකාර විඤ්ඥාන කියන පහ ඔබ මොකද මේ ගැන හිතෙන්නේ ඒක සම්බන්ධය අනිත්‍ය දුක්ක ආනාත්ම නිශ්කාත්මත කියලා යහන්නේ වකලි කියන අසාාව අනිත්‍ය දුක්ක නාත්මයි ඒකත් ඔබ කියී නාර්තෙන් එහම දැනට ගන්න එපා මෙන්න මේදේ විතරත් තේරුම් ගන්න බුදු සමේ අනිත්‍ය දුක්කා නාත්මයසෝ නිත්සුකාත්ම බලන්ඩෝන පංචස්කන්දයක් පංචුපාදානස්කන්ධයක් තුළ ඇරුණහම වතු පිටිවල ඉඩකඩ ගොල කෙස්වල ිය නියවල දත්තල්ලන මේ කියෙක විතරක් පිළිගන්න ඉස්සර වෙලා. දැනට බලන්න ඒවාන. එක ඇස් දෙකින් බලන සිදුවෙන දෙ සිදුවෙන දී බලන එකක් ඒක. අරක සිදුවෙන දෙයක් නෙමේ නුවනින් බලන්ඩ ඕන දෙයක්. අපි සිදුකර ගන්ඩ ඕන දෙයක්. අනිත්‍ය දුක්කාානාත් වසෙන් බලන්ඩ කියලාලන තියෙන්නේ සිදුවවෙන්න දේ බලන් ඉන්න කියනවේනි. දැන් එතකොට වක්ලීී උත්තරේ තියෙන්නේ ස්වාමීනි නිත්‍යය දුක්කය අනාත්මයි. එතන ඊළඟ වචනය හොදුවට මතක තියාගන්න ලුවනි නංවට. අනිත්‍ය දුක්කා අනාත්ම දෙයක්? මගේ මම මගේ ආත්මෝසයෙන් ගැනීම සුදුසුද අන්නහෙම යහන්නේ දැන් මෙත ඔබට ඉඩතියලති නවාව පටවා ගන්නඇතු ලිහා ගන්න නබත් ඔබෙකට පැටල් පටු ගන තියෙන්නේ මයික යොදලා පෙන්න්න නෝබට අ මගේ මම මගේ ආත්මෝසයෙන් ගන්න එ ෙනම් මොනවද මගේ නොන මම නොන මගේ ආත්ම නෝන දේවල්ද අර් මගේ නොවන්න ම නොන්න මගේ ආත්ම නොන කියන අර්ථයට තමයි අනිත්‍ය දුක්කාානාආත්ම කියලා කියන්නේ.ගෙනම් ඇසට කණට නාසට දිවට කයන අරමුණ මමත්වෙන් ගැනීමෙන් මගේ මගේ ආත්ම වෙනවා. මගේ ම වගේ ආත්මොවීම තුළ කර්මයට බැඳිලා සසරහදනෝ. දැන් මගේ වෙන්නේ පව මමවෙන්නේ, ප මම වෙන්නේ ්‍යානේ ඒ මම කියන්නේ කයලෙවෙ. ඒ අරමුණට තන්හාාවෙන් බැදෙනව නම් තන්හාාවට නම් මම කියන්න එනම්න්න පවයි මගේ මගේ ආත්ම. පිනයි මගේ මගේ ආත්ම ධ්‍යනයයි මගේ මගේ ආත්ම එනම් මෙන්න මේ මගේ මගේ ආත්ම ඉවත් නිතුසුකාත්ම සංඥාාවතුල පවි පිණින් ධ්‍යානයෙන් ලෝකයට සසර හදන්න පුළුවන් දැකම් අංසරන ගච්ා ිනිවී. නැත ස්වාමීණි සුදුසු නෑ කියලා පන්න නො මගේ මගේ ආත්මෝසෙන් ගැනීම සුදුසු නෑ මේලෝකෙ පටන්ගත් දස ලද දක්වා මපු කවරුවත්වයට අරමුණ මේක මගේ මේක මම මේක මගේ ආත්ම කියලා කිය කියා ගත්තෙ නෑ ඒවත් තේරුම් ගන්තෝන ස්වාමීනිි මම මම කියලා කිය න කොපන තිද ම කියලා කියන්නන්නේ ඔ හම එක උත්තරඒ එක තියෙනව තන්හාාවටයි මම කියන්නේ ැන් රූපතන්හාාව මනවෙේද ෙනම් සබ්ද තන්ාව මමනවෙයිද ගන්ධ තාව මමනවෙයිද එකට ඒ මොහොතේ ඒ අරුණට මත්තෙන් ගන්නන්නේෙට අරමුණු නේද සක්කාය දිි්ි මදීම කියන්නේ ර රූපදන සඥා සංකාරප පහේ මයින්න ජීත පුර අනිමේතකට අමුණ තුළ මත්තෙන් ගැීම නේද මමත්තෙන් ගැනීම පාපකර්මය පුුණන්න කර්මේ ්‍යයන කර්මය කළතුනටබිදනවා දැන්ද තේරුුණද කම්මන් තරණං ගච්ඡා මිසා කර්මමාර්ග තේරෙනකොට එනම් අපි මේ බුද්දෝොත් පාදෙන් තොෝ වන තැනකි විෙදිලත් මේ කර්මවල හොඳ නර්කතරගන ර්ම සරණ කර ගැනින් සර ඇවිදින්න පුලුවනි කාමරු පරභ වත්ත්‍රේ හැයි එහි මිදෙන් බෑපහු නර්වටෙන්ෙන්වා බුද්ධෝත්පාදක බදරෙක් පළවි දර්දේශනාකිරීම තුළ කර්ම මාර්ගයෙන් මිදෙන්ට කර්මක් ශේකරීමේ කර්මය කළකත් දේශනා කරලා තියෙනවා ඒක තුළ තියෙන දේ තමයි ධර්මය. ඔන්න ඒ ඒක තමයි බුදුන් වහන්සේ ලෝකයාට දේශනා කළබල සසර දුක උපාධානය තුළ නම් පවතින්නේ උපාධානයෙන් මිදීමට සරණකර ගචත්චතය ධර්මයේ බවට පත්වෙනවා දැන් අන්න එක තේරුම්ගන්නවට සුනාත දාගාරීත කියනවා ඊට පස්සේ අනුගමනය කරනවාට චරාත කියනවා එනම් මම දකිනවා ිද සතොතර තිබෙනනහු මේ වැදගත් වචන හරියට අර්ථවත් කියලා එදාට අදට ඉදිරියට අපි නොදන්නා දෙයක් දක්වා දැක්ම පුළ ල්තර ැනීම සඳහා කල්්‍යයාන මෙිත සෙෝ නිසාහ සද්ධර්මස් වනින් මේ වැරදි අවබෝධයන් ඉවත් කරගන ගැමරු තැනට එන්න ඕන ඊටවස්සඒකෙන් පෙන්න්නන්නේ පොතේ තියෙන දෙයක් නෙමේ ධර්මය කියලා පමාව කියන පොතේ තියන දෙයක් නෙවෙයි අපි ළඟ සිදුවෙන දේ පමාව ඒ ඒකෙන් අතම දෙන්නට බුදුන් වහන්සේ වදාල උපක්‍රමය පාවිච්චි කරන්න අගේ උපක්‍රමය පවිච්චි කිරීමට තමයි දම්මන්තරණං ගච්චාමි කියන්නේ. එතක ඒකට අවුරුද්ධ ටකසැරයක් හට ජීවිත ටෙකසරයක් කති නෙවෙයි ඒක හැම මොහොතකදීම වර්තමානය අනුගමනය ක ළිතු දෙයක් බවට පත්තෙන එතකොට ඒ වක්කලි සූත්‍රයේ මොකක්ද මේකට තියෙන්නේ තස්මාතිය වක්කලි එබැවින් වක්කලිය සබ්බං රූපං දැන් සබ්බං රූපන් හොයාගන්න රූපේ කියයන්නේෙක් ශරීරය නම් සබන් රපන් කොහෙද තියෙන් ගඳ පංචකේ ේදන සංඥාංකර නනාම කෙලා සරිරේ රූප කියල ගත් ම සබ්බන් රුපංක් හතිෙ. නමුත් ඇස්සටට කන්නට නාසේට දිවටකයට ගැටීමේදී බාහිර එෙන් සහ ඇතුළතින් පහලවීමේදී. මේ රූප සබ්ද ගන්ද රස අරමුණුවල එකළොස්සාකාරයක් එන්න ඇැත්ද. දූරේ තුරතියෙන දෙවල් හැට වැටෙනවා සංතිකයේ ළඟ තින දෙවල් වැටෙනවා. බාහිර නැතුව අජත්තිකයේ ඇතුළතින්ගෙනවා. බාහිරේ අතීතය ආපුවාම තක් වෙනවා. අතීත පච්චුපපන්න වර්තමාන මොත හමුුව වෙනවා අනාගත ඒවා ගෙනම තක් වෙනවා. ඒවගේ මේවාෑ පවතිනවා රල්ුකොට ගැන ක් සියුම් කොට ගැනීමක් සුකුම සෝලආරික ඒවගේම උසස් කොට ගැනීමක් පහත් කර ගැනීම ක්ස් හීන පනීත මේ එකකලොස් සාකාරය උදන්න පුළුවන්දවට සරිරයට අරුට ගත් ම උදන්න පුළුවනි. දස්මාතියෙ වක්කලී සබ්බං රූපං නේතන් මම නේතෝ හමස්වෙ නමේ සෝ අත්තාති සම්ම පඥ්ඥාය දට්ට බං මමේ නෝන ම නොන මගේ ආත්න නොවන බවට මනානුවනින් දකින්ඩ කියල තමයි වක්කලීට ධර්මය ගන්න ලතියන්නේ. ඔන්න ඒ තියෙන තැන ම මේ ගත්තේ. එතකට ඒ ධර්මය කියන්නේ මොකක්ද. ස්කන්ධ පංචකයක් පංචකයක් පාසා? බැඳෙන්න්නට ඉඩ නොදී නොබැදී අවසන් කිරීමට ඒකත් හැබැයි ඉතලයක් නැතන් උපක්‍රමයක් පමණයි මේක පාවිච්චි කිරීමේදී හමුුවෙන දෙයක් තමයි ඊට පස්සේ ධර්මය කියන්නේ මෙතන දෙෙන දේ තේරුන්ගන්න අරමුණේ ඇලීලා ගත්තොත් ලෝබෙන්න් දේශයෙන් මෝහයෙන් ගත්තොත් එක නැසුනට කර්මය සිදුවී අවසන් වනවා ට එකට යනාගත විපකයක් හැදෙනවා තකොට හු කර්මමාර්ග කර්මය සරණය ඉන්නවා ඔවුට කර්මය සිද නොවී අවසන් කරන්න පුළුවන්න උපාධන වී අවසන් වීම කර්මසි දී නං උපදාන නොවී අවසන් එනකොට තන්හා උපාදාන වී කර්මය රැස්සෙනවද වන්න උපාදාන නොවීමෙන් කර්මය සේවෙනවාද කර්මේ සයවම සඳහා මොකද භාවිතා කළේ මය රැස්සින්ම් සඳහභාවිතා කළේ මගේ මම මගේ ආත්ම කියයන දිට්ටියයි අදහසයි. කර්මයසේ කිරීම සඳහ භාවිතා කරන්නේ නේතන් ම නේතු හමස්මින්නම ත්ත සම්ම පඥාය කියන දැක්මයි. තෙරෙනවතු දැන් වර්තමාන මොහොතේ අනාගතඵලයක් උබදින්නට හේතුවක් ඉතුරුණොවී අවසන් කිරීමට දුරජාණන්මහන්දේශ කරවදාලා වූ පංචුපාදානස්කන්දේ අනිත්දුක් කානාත්මය බැලීම ධර්මය හැසරීමබම පිළිගනිමි එහම දම්මන්සරන් ගච්චාමික උපය මේ රටේ උපතින් නං හිටිය නෑ පසැල් අධ්‍යාපනත් හිටියන ධර්මේ තේරුම් ගත්තැම් පස්සේ කරන්න පටන්ගත්හම කියන් දෝන එකක තමයි සරල කර ගැනීම අපි මේ කතා කරන්නේ ලෞකි අර්ථනෙවෙයි අදවාගේ දවසක පුදුන් වහන්සට උපරිම ගෞරයන සකන්් පුළුවන්වහන්සේ එලිළදේ මිනිස්සමාජයේ භාවිතා කරන්නේ නම් ඔවුන්ගේ මානසික පරිවර්තනය මොකක්ද මේ වැඩේ මොකක්ද වෙන්නේ මේ වැඩින් වැවෙන්නේ ඔබ ළඟ ඉන්න වූ මාරහමුදාව මීයනෝ ඔබට දුග්ගෙනත් දෙන්න වූ මාරසයනාව මී අනෝ ඔබ විසින් ඔබට හතුරටකක් හදාානඉන්නවා චිත්තා අභ්‍යන්තරය විදරෙ හ ියට පන බට හහා සාල රයක් කරලා අතරට හැඟකිෙනවා පහු ගරලි හමුදක් වගේ ඇසන් කරෙන් නේන් දුවෙන් කයිය අරුණු ගැටීමේදී ේලියට පන හමුදාවට කියෙනවා ලෝබේ දේසේ මොහ ඒර්සියාව කෝදේ වයිරය ඔබලඟ තියෙන නිසා ද්‍රවී වසෙන්න්නේ පුද්ගලය වසන්නේ හට ගැනීමට හේතු වසයෙන් සඟවාතිබන සයකට අවිද්‍යාපච්චා සංකාරා කියන ඔබ ජීවතෙන්නේ හතුරටි කත් එෙක් කලා ඔයි මොහතක එලියට පැනලා ප්‍රශ්නයක් අවුල් කරලා ඔබට වදදහි දන්නේ නෑ. නිවිලයින්ඩ හිතුවට නිවිලයින්ඩ දෙන්නව නෑ මේ හතුරොටික. මේටික මරන්ඩ නේද ධර්මය සරණ ඕනෑ. ඒ මරණය එල්ලොුම් ගත් වරදක් හෝ පාපයක් එහෙම නෙවෙයි. ඒ මරණයට කියන්නේ කෙලෙස් නසනවා කියලා. බුදු දහමේ. අන්න දැන්නවට දුජාන්හන්ේ හඳු දී තින හද ලස්සන . දැවයි රජකාලෙ ගන්නකු රජකාල රාජ්‍ය පුරාම මිනිස්සු වැරදි කරනවා. රාජපුරසවුන් අල්ලා ගෙනත් දෙනවා. රාජපුරෂය එකක් රාජපුර සෙක්තියන් ඉන්නවා දංගඩියක් සමඟ පදක එක්කස් කරලා. මාල් එහෙම මාල පලදෝලා කඩුවකුත් අතරදී ලතියන. රාජ නියෝගගේ පමණයි පුද්ලය කොතරම් සුන්දරද හරිදිද වැරදිදේ හොයන් දොරන තියෙන්නේෙම කද දංගඩියට ෙල්ලතියන්න කියකිලක් කොටන්න සර ඉසගැසුන්කා අන්න එතමයි වදකයාගේ කටයුත්ත එ එනන කෙන වැරදි කලොත්මකද වෙන්න විසකසුම්කාමයන්ට වෙන රාජනියයෝගෙන් බුදුරජාණන් වහන්සේ ඔබට හදා දෙනවා වර්තමාන ස්කන්ධ පංචික නැමති දංගටියඒට ඔබට දෙනවා විදර්ශනා ඥානය නැමති කඩුව ඇසන් කන නාන් දුවන්ක න හැගිච් හතුරට්ටි කේයුතෙන් ඔබ කරන්න ඕන අනිද්දු කානාත්ම නං ගොනුවනින් මේ හතුරන් අතනයක නැසනකට යාට අනාගතයක් ඉතුර වන්න නෑනනි නැසු නැත්නම් පහර දිල කලෙට හැඟෙනනවා. මෙන්නම මේ තත්වේ තේරුම් ගධ පොලලනි නම්. අදවගේ උතුම් දවසක. අ බාහිර ලෝකෙතතියන සැරසිලි නැුම් ගැවම් ම් ඔකෝටමඩ සුන්දරු ක්කොට හමුවේෙන. එ ප්‍රතිඵල ඉහාත් මසෙන් සහ මේ ම හොතේ පටන්ම මේ අරමුණ අල්ලා නොගැනීමෙන් අවසන්කිරීම අනාගත පලයක් උබදින් හේතුවක් නොත බවසන් කිරීම ටකීනත් චරාත දම් මේ කියලා දැහින තරු ගත් පුද්ගලය ද හැරීම ොතමත් අපි ධර්වාහන ොෝධ දෙෙක් මොදපි කරන්ඩුවන කිය සාමත්තහන්යේ වොනොහරි කරන්න ඕනේගොල්වොන්ට පුරුදු වෙලාතිමනේම මොනොහරි කරන්න එන්දා අපිෙනුත් කරන්න ක්‍රමයක් ඉල්ල නෝ අපි කියන්නේ කරනවට තන්හා උපාධනව අවිද්‍යාහංකාර කියලාි අනිකට කියන්නේ නොකරනවා කියලා නොකිරීමෙන් සංසිදී වලංගු කරගන්නක ඔබේ ජීවිතයට ඔබේ ගමන් මග සම්පූර්ණයම වෙනස්සේනවා ද ගාමී ප්‍රතිපදාව වැලන ගැන සභාවේ පශස්චාත්තාපේ සියල්ල වෙනස් සෙලාබට සන්සුන් ජීවිතකට පාරපෑ දෙනවා ඔබ පුද්ගලය එක් වසයෙන් අවංක කෙනෙක් වෙනවා වංචනික බොරු ප්‍රඩානැති කෙනෙක් වෙනවා ඒරට රයහප තක් නවීද මේ මිනිස් සමාජයේ හැදෙනකොට ඒ මේ මොහොතේ සුන්දර බියවිධවයිනක් නැතම් මෙිහි මත දෙවළුුවක් හදන්න පුුවන් පාරනෙවීද ධමෙන් පිට පැනල්න්නං හොයන්න හම් වෙන්න ු කවරුත් ඇවිදිින් හොරම් කරන්න ම්බලන්නේ තමන්ට ලැබෙන අවත්තාවෙන් එනම් පරිහානයදරොටුව කරා ඔබත් රටත් මනසත් ගමන් කරනවා මේ වර්දින් හොදාගන්නට අපිට මේ ලැබී තිබෙන අවාසනාවන්ත අභියෝගයක්ත් වාසනාවන්ත අභියෝගයක් බවට පත් කරගන්නට ජීවිත බේරාගන බුදු සමේ මිනිස් සමාජය තුළ ජියවමාන කරන්නට ඔබට ක්ති දහිර අස්ථාව ලැබේවායකින සුභාශංෂනයේ ප්‍රර්ථනය කමින් මම ධර්මාණු සස්සනමතකින් අවසන් කරනු ලබනවා මාතෘකාව පොය දේශනාවක් මාතෘකාව ධර්මය. දායකත්වය සුමදු ඉහලනාරගල ගෝවින්න පදිංචි විශ්‍රාමික විදුහල්පති W වරසේන පානන් විස්්‍රාමික ගුරු ඩDP වෙත සිංහ මෑණියන් අනුරාධපතනුවන් අමාල ඉදිය නිය ශාලික බෑනුවන් විශ්මිකා ලේලිය සහ ඥාති දිනය පුස්්පා පාලිතපතනුවන් චාන්දනී දීනය තිලක්පතනුවන් යනායගේ ස දැවරදායකත්තේ. ගෝවින්නේ ඉහල නාරගල සුමුදුනවහි පදිංචිකව වහමතමවන්ගෙන පැදිලිෙනු ඇති. අරමුණු අතර පවලේ සියලම නාටත්. මනුත් විහස් සිතෙවූ සනුලි පුංචිදදූපුතුන්ටත් සාදිිබණ්ඩාර ප්‍යානන්ටහ මෑනියන්ටත් නිවිල් මානෙල් දෙමවුපයන්ගේ ඥාතිහිතුන්ගේ දූදරුවන් සියලු දෙනාගත්. පෙරාකුසල් ගැවී පෙරකුසල් මතුවී නිදුක් නරෝගී ජීවිත ගත කර උතුම් චතුස් සත්‍ය අවබෝධීම පිණිස මෙම ධර්මදානමය කුසලේ හේතුවාසනාවේවා ලෝ වැස සැමටද චතුස්සත්ති ධර්මය අබෝධ වායකන ප්‍රර්ථනය. අබ ප්‍රා් ඩී වෙත්ත සිංහ පයාාන්ට මෑනියන්ට සියදරරි සිං්ෝ පියානන්ට මෑණියන් නැතුරු මියගිය සියලු ඥාතිීන් ගෞරෙන් සහිපත් කරන අතර මතු භවයකදී නිර්වාණ සුවයට මංපෙත් පෑදේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ගෞරු දේකන් වහසේ නිදුු නිරෝගී සුපත්ද හා වෙලබේවා ප්‍රර්ථන බෝධීකින් මුතු නිර්වාණා බෝධි හිදවසනාවේවා. මෙ උත්තුම් මති යඋතුම් වෙසක් පොර පස්සලක් සහෝදින. උදේසන දහයි සිට එකළ හදක්වා සද්ධර්ම දේශනාවක් දේශනා කරවා ගැනීමට සදම්දායකත්ය දරා ධර්මදේශනාව කරවා ගැනීමෙන්. සහ ඔබ සමග සමත් සමාජය ධර්ම සලණයකිරීමෙන්. ජනනිකගත්තාව අවෝධය මත පිහිට ප්‍රාර්ථනා කරන්නේ ධර්මා භිසාමයම බහැම දෙන ගේ ශාරික මානස්ක නිදුරප පිරෝගීස්ුව පෞදරවී හපත උදයවම පිස හේතුවාසනාවේ වායක. සමස්තහ මාජයටත්සේවේවායි කියලා නවි ැසේ මේ පරලෝග ඥාති වර්ගයා ඔබ හදන්ට දුක් මහන්සේලාතයනවා ගෞර ෙන් සිි පත් කරන්න වරදක්න උුණනුස් මරණය. හැබැයි හැමදිනාටම පින් දෙන්නේ අන්නපා අවශ්‍ය කනෙක් ඇත් නම් ඒ පරදත්තුව ප ජී ඔවන් ඔබලංඟ ටිනවා. එක පින් බලාපොරොත්තුවෙනෙක් ඇත්තම් හැකිනම් පින් අනුෝදන් කරන ජීතය සුකවස්සු කිසෝපත් කරගනිත්වා අයේ ජීතය එතනින් නිවනට කවරුත් යන්න නෑඒ පදත්තුවප ජීවිතන් අ විදිලාලත් ිනිසු බව පත්වෙලා අයත් බුද්ධ මහොත්තම කල්ලා මිත්තසෙවන ලාගනත ක්ෂනය ගැම වටාගන කර්මක් සේකිරීමේ කර්මයෙන් මයි නිවීම හම්බවෙන්නේ. පර ල ිට ෝක හරි ක ඩවන. ඒේකර ගැනීමට පරල හැමදන රලු ැපත් හැමදනට පු න ොද තු වසන ේවායි කිය ාර්ථන කර න ග ප ැට පම ැ ද ට ය න් හ පත් ක පර දරන් ට ර් ග දර ලැබ. ක් ව දහම්රන ගැරුව ැහි නිවන සැනසන මං පපෙත්තුවරගන්නට ෞතම වාසනයක්වා නොයාම හේතුවවා සන වේවායි අනුගමනී පපතිපදාවක් කකි්‍රීවිශ්වාසය තබාගන්න. සබ්හිතවය වත්ජන්තුූ සබ් රෝගෝවි නස්සතු මාතයේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරවන් සරණයි දේශයෝ නි්ානන්